මන් දැක්ක ගොඩක් වීඩියෝලත් කමෙන්්දාලා තියෙනවා මේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇපදීම සම්බන්ධයෙන්. ගොඩාක් සාමාන්‍ය ජනතාව අතරේ වැරදි මතයක් තියෙනවා. ඇයට ලබාදුන්න හිරදඩුවම් කාලය දැන් ඉවර කරලා ඇ නිදහස ලබලා කියන එක. ඇත්තටම අපේ රටේදී යම් කිසි පුද්ගලයෙක්ට පෙරටේ යම් කිසි අධිකරණයකින් පුද්ගලයෙකුට දඩුවමක් ලබාදුන්නට පස්සේ ඉස්සල්ලාම ඔව බන්ධනාගරගත කරනවා. ඊට පස්සේ යාට තියෙනවා අයිතියක් ඒ තීන්දුව අභියාචනා කරන්න. දැන් උදාහරණයක් විදිහට හිරුණිකාපේම චන්ද්‍ර මැතිනියට ප්‍රපතල වැඩ සහිතව සිර දඩුවමක් ලබාදුන්න. ඊට පස්සේ ඇයට අයිතියක් තියෙනවා මේක අභියාචනාධිකරණයට අභියාචන පෙත්සමම් මගින් ඉදිරිපත් කළ මේ තීන්දුව පිළිබඳව නැවත විවාහ කරන්න. එක මේ රටේ ඕනම කෙනෙකුට තියෙන අයිතියක්. එතකොට අභියාචන තීන්දුව එනකං ඇයට නැවත ඇප ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඇය මේ නිදහස් වෙලා නෙමේ ඇවිල්ලා තියෙන්නේ, අභියාචන තීන්දුව එනකං ඇප මතයි ඇය සිටින්නේ. තකොට අභියාචන තීන්දුවේදී තීන්දුවක් දුන්නොත් මේ මහාධිකරණ විනිසුරතුමන් දීපු තීන්දුව නිවැරදි කියලා ඇයව නැවතත් බන්ධනාගාරගත වෙලා ඒ දඬුවමට යටත් වෙනවා. එතකොට ගොඩාක් අය මේක වැරදිලා තීරුම් අරගෙන සාමාන්‍යයෙන් මේ රටේ දුප්පත්ම මිනිස්සුයෙකුට උනත් මේ අයිතිවාසිකම තියෙනවා. ඉතින් කම්කරුව පවා මේ වගේ දඬුවම් ලබලා ඔවුන් අභියාචන කර ලබාගෙන අභියාචන තීන්දුව එනකන් එළියට එනවා. ඒක නිවුස් එකක් වෙන්න ඇති එකයි හේතුව. ඉතින් මේක වැරදිව තේරුම්ගෙන නීතිඥන්ට, ලංකාවේ අධිකරණයට සහ ලංකාවේ නීතිය ඔබ බනින්න එපා. ඔබටත් තියෙන අයිතියක්. ඉතින් සාමාන්‍යයෙන් දුගී දුප්පත් මිනිසු පවා මහාධිකරණයෙන් දීපු තීන්දුවට අභියාචන කරලා අභියාචන තීන්දුව වෙනකන් අපාරගෙන ඕන තරම් එළියේ ඉන්නවා. ඒක නිවුස් එකක් වෙන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ. මේක නිවුස් එකක් වෙච්ච එකයි ප්‍රශ්නේ. හොඳට මතක තියාගන්න, ඇය නිදහස් වෙලා නෙමේ ඉන්නේ. අභියාචන තීන්දුව එනකන් යලිත් ඇප මතයි මේ එළියට මුදා හැරලා තියෙන්නේ.